අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී හත ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා බේසිංහ. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. උතුරු පළාත් සභාවේ පළමු මහ ඇමති දිවුරුම් දේ. මහාන සභාවේ උරුකිනර එන පදවිකාන කඩමෙගලින් එජාපයේ අනාගතය ගැන තීරණාත්මක සාකච්ඡාවකට ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ. සාම්පූර් බලාගාර ගිවිසුමට ඉන්දු ශ්‍රී ලංකා නියෝජිතයින් අත්සන් තබයි. කැනේඩියානු අගමැති පොදුරද මඩුලු සමුලුව වර්ජනය කරයි. ඉන්දීය අගමැති තීරණය පසුවට VOC ඉතුරු මහ පෞද්ගලික ජංගම කිරිමක රුපියල් 10000ක් නොවැම්බර් 30 වනදාට කලින් තැන්පත් කරන්න. රටේෙහිව වාර්තා සකසන පිරිසට රට අත්කරගත් ජයග්‍රහණය කිසිසේත් නොසලකා හැරිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ පිරිස රටේ සංවර්ධන දෙස බලමින් රටේ නායකත්වයේ වෙත චෝදනා එල්ල කරන බවයි. අදට ඒදී ඇති ලෝක ජනාවාස දින ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. ලෝක ජනාවාස දින ජාතික උත්සවයේ අද පෙරවරුවේ මොරටුව සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. රුපියල් මිලියන 350ක වීදමින් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කෙරුණු මොරටුව සොයිසාපුර මහල් නිවාස ව්‍යාපෘතියේ ප්‍රථම අදියර නිවාසලාභීන්ගේ අයිතියට පත් කිරීම එහිදී සිදු වුණා. එමෙන්ම රුපියල් මිලියන 50ක වීදමින් මොරටුව සොයිසාපුර ඉදිබු ජනසෙවන මහල් නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේද ජනාධිපතිවරයා අතින් ජාත්‍යන්තර සම්මානලාභී රංගන ශිල්පී ජගත් චමිල මහතාට හිමි නිවසද මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පිරිනැමුණා. එහිදී උත්සව සභාවෙමතු ජනාධිපතිවරයා මේ සංවර්ධනයේ දිහා බලලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලියන විදුලිය ලබා දෙන්නේ නැහැ කියලා හිතනවා. අපි ගෝහන්තොට බලවලා ලන්නේ නැහැ කියලා. නමුත් අපි මේවා ඔක්කොම හැදුවා. එතකොට කියනවා මේවා අපේ ඔළුවල තිබුණාලු සමහරු. ඕක මේ මහින්දගේ වැඩක් නෙවෙයි මේක මගේ වැඩ. එහෙම කියපු කට්ටියක් තියෙනවා මේ ප්‍රසිද්ධ රැස්වල. මේක කමක් නැහැ කාගේ වැඩක් වුණත් රටේ ජනතාවට මේ වැඩේ කරන්න ඕන. වාර්තා ලියන උදවියට අපි ගැන මේ ජයග්‍රහණයක් මගහරින්න බෑ. සමහරු අපේ රට ඇවිල්ලා බලලා ගින් කියනවා යටිතල පහසුකම් හොඳයි, පාරවල් ටික හොඳයි, වතුර දීලා තියෙනවා, ගෙවල් ටික දීලා තියෙනවා, ඉස්පිරිතාලේ හැදිලා තියෙනවා, ඉස්කෝලේ හැදිලා තියෙනවා. හැබැයි සරපාලකෙක් ඉන්නවලු අධිකාරීක් ඇති වෙමින් පවතින. මම දන්නේ නැහැ මගේ අධිකාරී මොකද්ද කියලා. වැඩ කරන්න අපි කැප වෙලා ඉන්නවා. අපේ කැබිනට් මණ්ඩලයෙන් අපේ රජයේ සේවක ජනාවාස ගත වෙන්නේ ශීලාචාර ශිෂ්ටාචාරය තියෙන මිනිස්සු. නඩුවල කූඩාරම්වල ජීවත් වෙන්න, කුණු ගොඩ ගැහෙන නගරයක ජීවත් වෙන්න සිද්ධ වෙන යුගයකට ආපහු යන්න එපා. නිදාසේ ගෙදරක ජීවත් වෙන්න තියෙන අයිතිය අහිම කරගන්න එපා කියලා ජනාවාස දිවිදී මුළු ජාතියෙම ඉල්ලා සිටිනවා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සීවී විග්නේශ්වරන් මහතා අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී රුම් දුන්නා. ඒ අරලියගහ මන්දිරයේදී. දවසේ පුවත දිවුරුම් තීමේ උත්සවය ආරම්භ වූයේ අද පෙරවරු 9:30ට පමණ. එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු පූජ්‍යපක්ෂය අග්‍රාමාත්‍ය දිමෝ ජයරත්න, අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ඇතුළු අමාත්‍යවරුන් හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සීවී විග්නේශ්වරන් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ තෙමළ බසින්. வடக்கு மாகாண சபையின் உறுப்பினர் என்ற பதவிக்கான கடமைகளையும் பணிகளையும் උතුරු පළාත් සභාව ස්ථාපනය කිරීමෙන් පසුපත් වූ පළමු මහැමතිවරයා වන්නේද සීවී විග්නේශ්වරන් මහතායි. දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා උතුරු පළාතේ නව ප්‍රධාන අමාත්‍යවරයාට ගණදිවි ප්‍රතිමාවක්ද තිළිණ කළා. මෙම දිවුරුම් දීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන පක්ෂවල නායකයන්ට සහ එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර තිබුණා. නමුත් මෙම අවස්ථාවට සහභාගී වී සිටියේ දෙමළ සන්ධානයේ නායක අර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, අපාතුරේ විනයාගමූර්ති සහ ප්‍රොට් සංවිධානයේ නායක ධර්මලිංගන් සිද්ධාර්ථන් යන මහත්වරුන් පමණයි. මෙවර පළාත් සභාවට තරඟ කර පරාජයට පත් වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්ද සංගරේ මහතා පැවසුවේ මෙම අවස්ථාවට තමන්ට ආරාධනාවක් නොලැබුණු බවයි.
දියුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී වික්නේශ්වරන් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඉදිරියට සමාදානෙන් හරියට කරාගෙන යන්න පුළුවන් කියලා මට පේනවා. අපි ඉතින් එකතු වෙලා මේවා කරාගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. මම හිතන්නේ අපිට පුළුවන් වෙයි කියලා. දැනට මොකුත් මට කියන්න බෑ. ඉදිරියට ඉඳලා බලමු. එකතු වී කටයුතු කරන්නට ලැබී තියෙන හොඳම අවස්ථාවක් හැටියට මේක දකිනවා. ඒ විතරක් නෙවෙයි බලය බෙදා හැරීම පිළිබඳව නොයෙකුත් විදිහේ විවේචන පවතින කාල සීමාවක මේ පක්ෂ තුනටම විශාල කාර්යභාරයක් තියෙනවා. අපි මේ රට බෙදීමට කටයුතු කරන ඕනෑම බලවේගයකට විරුද්ධව එකට නැගී සිටමින් ජාතීන් අතර තියෙන විරසකේ නැති කිරීමේ ඒ උත්සාහයට මේ සහයෝගය ලබා දෙනවා. හොඳ විදිහට අපි ආරම්භ වෙලා තියෙනවා. මේක දිගට යන්න ඕන. අපි ජනාධිපතිත්වයට ආණ්ඩුවට අපේ සහයෝගය අපි දෙනවා. පාරවල් හදලා පාලම් හදලා අපි මිනිස්සුන්ගේ දේවල් ඉවර වෙන්න බෑ. අද ඔක්කොම නැති වෙලා මිනිස්සු නිකන් පාරෙන් ඉන්නවා. ඒගොල්ලන්ට ගෞරවයක් තියෙනවා. ඒගොල්ලන් ගෞරවයෙන් ජීවත් වෙන්න ඕන. එක රටේ ඇතුලේ රටට කිසිම විනාශයක් නැතුව ඒ ජනතාව ඒගොල්ලන්ගේ අදහස හැටියට ඒගොල්ලන්ගේ දේවල් ඉච්ඡාකරනද ඒගොල්ලන් අතේ බලය තිබෙන්න ඕන. ඒක බොහොම අවශ්‍යයි. ඒක ලැබෙන්න ඕන. Thank you. මේක දොරටුවක්. මේ දොරටුව තුලින් අපි දැන් ගිහිල්ලා තියෙන්නේ කොයි අතට හැරෙනවද කියන එක තමයි වැදගත් ප්‍රශ්නේ. නිවැරදි අතට මේ දෙපාර්ශවයම හැරුණොත් සදාතනික ස්ථාවර සාධාරණ සාමයක් ලංකාවේ ඇතිවේවි. ඒ මත පදනම් වෙලා විශාල සෞභාගයක් ඇතිවේවි. එසේ නොකළොත් අපට සියලු දෙනාටම ඇතිවිය හැක්කේ ඉතාමත්ම බරපතල විදිහේ හානියක් සහ අනිටු පළ විපාක. මේ අතර උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී මනාපලයිස්තුවේ දෙවන ස්ථානයට පත් වූ ආනන්දි සසිධරන් මහත්මිය තමන් සම්බන්ධයෙන් පසුගිය දිනවල පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා. එම වාර්තාවල දැක්වුණේ විග්නේශ්වරන් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුනහොත් ඇය විග්නේශ්වරන් මහතා ඉදිරියේ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීම වර්ජනය කරන බවයි. விக்னேஸ்வரன் மகத்தியா ஜனாதிபதி வரையா இதிரியே மகாயமத்திலேசு தியுரும் தீமட்டுகா தீரனே ஓன்கி தீரனையாக ஏகட்டு மகே பிரசாதியாக நேன் நமுத் மே கார்னா நிசா மம பக்ஷே ஹரே அன்னி நேன் மாவ மித்தினட்டு கினாவே ஜனதாவு மம ஏயாயகி மனாபேட்டு கருகரான் நோனே விவித மாத்திய வார்த்தா பலவனவா ஏ மாத்திய வார்த்தா மம பிரதிக்ஷேப கரணவா උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා දියුරුම් දීම සහ පළාත් අමාත්‍යවරු නම් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපෙදී දෙමළ ජාතික සංධානයේ පාර්ශ්ව අතර පැවතියේ පරස්පර මතයක්. මේ අතර දෙමළ ජාතික සංධානයේ වන්නිදිසෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පසුගියදා දෙමළ ජාතික සංධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායකත්වයෙන් ඉල්ලා අසුවීමටද තීරණය කළා. එහිදී ඔහු ප්‍රකාශ කළේ මැතිවරණයෙන් පසු වන්නි දිස්ත්‍රික්කයට බලාපොරොත්තු වෙන සිටි පළාත් අමාත්‍ය ධුරය නොලැබියාම ඔහුගේ මෙම ඉල්ලා අසුවීමට හේතුව බවයි. ආණ්ඩුව තම ගැටලු වසා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් පන්නා දෙමු නියෝජිතයන් යොදා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පැවසුවේ එම නියෝජිතයන් සැම විටම කටයුතු කරන්නේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට පමණක් බවයි. මෙවර පළාත් සභා මැතිවරණයේදී තේරීපත් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දියුරුම් දීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. මෙවර පළාත් සභා මැතිවරණයේදී වයඹ සහ මධ්‍යම පළාත් සභා වලට තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගේ දියුරුම් දීම අද පෙරවරුවේ සිදු වූයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී. ඊට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙවර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වයඹ පළාත් සභාවෙන් මන්ත්‍රි ආසන 12ක් හිමි වූ අතර මධ්‍යම පළාත් සභාවෙන් හිමි වූ මන්ත්‍රි ආසන සංඛ්‍යාව 16ක්. දියුරුම් දීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ඇමතු වික්‍රමසිංහ මහතා අපිට ප්‍රශ්න තියෙනවා වගේ ආණ්ඩුවටත් ප්‍රශ්න තියෙනවා. වයඹ පළාතේ විශාල කඹැදිල්ලක් ගියා කවුද මහැමති කියලා. ඒ ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. අනිත් පැත්තෙන් බලන්න මධ්‍යම පළාත අගමැතිතුමා පෙළපාලි යනවා ජනාධිපතිතුමාට විරුද්ධව. ආණ්ඩුව දැන් එතනදී තමන්ගේ ප්‍රශ්න පාලනය කරන්න බැරි නිසා ඒක ඉස්මතු වෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ප්‍රශ්න ඇතිකරන්න ඒ සඳහා අපි පන්නලා දාපු අය පාවිච්චි කරන එක පෙන්වන්න. ආණ්ඩුව ආරක්ෂා කරන්න තමයි ඔය අපින් පන්නලා කියපු ඔය කණ්ඩායම් ටික කරේ. පළාත් සභා මන්ත්‍රීවරයාට මේ කරුණු මතක තියාගෙන ක්‍රියා කරන්න. පක්ෂයේ විරුද්ධව ක්‍රියා කරන්න බෑ. ඒ වගේම පක්ෂේ රාමුව තුල ක්‍රියා කරන්න. මේ අතර මෙවර පළාත් සභා මැතිවරණයේදී වයඹ හා මධ්‍යම පළාත් සභා වලට තේරීපත් වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන්ද අද දියුරුම් දෙන ලැබුවා. ඒ එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ඉදිරියේ.
මෙවර පළාත් සභාව මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට වයඹ පළාත් සභාවෙන් ආසන තුනක් හා මධ්‍යම පළාත් සභාවෙන් ආසන දෙකක් හිමි වුණා. මේ අතර 6 වන වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දයසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ වැඩබාරගෙන ලැබුවා. ඒ වයඹ පළාත් සභාව ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී එම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර 36 බලල්ල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. වැඩ බාරගැනීමේ අනතුරුව නව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පස් අවුරුදු සැලැස්මක් මගින් පළාතේ සංවර්ධනය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකොට්ටේ පිහිටි සිරිකුත පක්ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙනවා. පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ තීරණාත්මක කරුණු රැසක් එහිදී සාකච්ඡා කරන බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. පළාත් සභා මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන පළමු අවස්ථාවද මෙයයි. පසරු 4:30ට පමණ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වුණා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රධාන වශයෙන් පක්ෂ නායකත්ව උපදේශක මණ්ඩලයක් පත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව පසුගියදා මාතරදී පැවති පෙළපාලි අතරතුර ඇති වූ ගැටුම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන බව සඳහන්. සිදුවීමට අදාළ වාර්තාවක්ද කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර සිරිකොත මුලස්ථාන ඉදිරිපිට සත්‍යාග්‍රහයක්ද පැවැත්වුණා. පූජ්‍ය මාළඹේ සීලරතන හිමියන් ඇතුළු තිදෙනෙකු ආරම්භ කළ එම සත්‍යාග්‍රහය මගින් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂයට හානි කරන පිරිස් පක්ෂයෙන් ඉවත් කරන ලෙසයි. ඔවුන් තම ඉල්ලීම ඇතුළත් සංදේශයක් පක්ෂ මහලේකම් 30 අත්නායක මහතා වෙත බහර දුන්නා. මේ වෙනකොට හැමෝම බලන් ඉන්නවා මොකද්ද මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිදුවෙන්නේ කියලා. ඒ නිසා පක්ෂයේ දිනවන්න එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරවන්න නම් පළවෙනි කාරණේ තමයි කිසි කෙනෙක් කකුල් වලින් අදින්නේ නැතුව අද්දල වට්ටන්න හදන්නේ නැතුව රාජපක්ෂ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු කරන්නේ නැතුව මේ පක්ෂයේ දිනවන්න හැමෝම එකට වැඩ කරනවා. දයාගමගේ මේ දවස්වල විහිළු කරනවා කියලා රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා කියනවා. දයාගමගේ මහත්තයා කරපු ඒ විහිළුව මොකද්ද කියලා දැනගනිමු. රට වටකර බැඳත් කටවටකර බඳින්න බැරි වැට නැති කටෙන්. දෙවිනුවරෙන් ආරම්භ කරේ සාමකාමී පාගමනක් නොව ඇත්ත වශයෙන්ම කිව්වොත් ආයුධ සන්නද්ධ පාගමනක් බව සිදුවන සිදුවීම් වලින් මුළු රටටම හෙළිදරව් වෙලා තියෙනවා. දොගලැල ගහගත්තා විතර නෙවෙයි වෙඩි තියාගත්තා. මේ පිළිලැජ්ජා නැති දේශපාලනයෙන් පිටෙන් ඉවත් වෙනවා. ඇත්තටම ලැජ්ජයි. මේ අනුන්ගේ අඩුපාඩුකම් ගැන අනුන්ගේ දුර්වලකම් ගැන කතා කරන සමහර උදවිය දන්නේ නැහැ. තමන් මහා ලොකු කුණු කන්දකට යට වෙලා එළියට ඔළුව දාලා අනුන්ගෙන් එන දුකද ගැන නහය අකුලවා ගන්න කියලා. මානවීයකම් ගැන කතා කරුවා, අයිතිවාසිකම් ගැන කතා කරුවා. හැබැයි කතා කරපු අයම ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ රටේ නැහැයි කියපු අයම ඒ අයගෙම පෙළපාලි වලට ගහ ගන්නවා. මේ ව්‍යාපාරයේ මෙහෙවන්නේ කවුද කියලා මුළු රටටම හෙළුණා. එක්සත් ජාතික පක්ෂය බෙදලා වෙන් කරන්න මේ කරන උත්සාහය අපි සියලු දෙනාම එකතු වෙලා පරාජය කරන්න ඕනේ. 37 නායක මහත්තයා කුණ්ඩසාලේ සංවිධායකකමින් ඉල්ලා අස්සලා. ඇත්තටම එතුමා ඉල්ලා අස්සෙන්න ඕනේ ලේකම්කමින්. දයාගමගේ ඉල්ලා අස්සන අම්පාරාසනේ. ජාතික සංවිධායකකමින් දයාගමගේ අයින් වෙන්න ඕනේ හරණා. අපිටත් තිබුණා ඔය අනිත් උදවිය ගියා වගේ අනිත් පැත්තට ගිහිල්ලා අපේ ව්‍යාපාරය දියුණු කරගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 59 දෙනෙක් මාත් එක්ක කතා කරලා තියෙනවා. එළියට යන්න සූදානම් වෙලා ඉන්නේ කියන එක. එල්ලෙන්න වැල් නැතුව ඉන්න පක්ෂෙට මේ අපේ ආණ්ඩුවෙන් එයත් එක්ක කතා කරනවා යන්න. මේවා තමයි කියන්නේ විහිළු කියලා. විරාමයෙන් අනතුරුව යලිත් ප්‍රවෘත්ති.
මාතර පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. අදාළ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට පුද්ගලයන් 25 දෙනෙකු අද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සිසිර කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්දනාගාරගත කෙරුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් පසුගියදා පැවති විරෝධතාවයේ අතරතුර ගැටුම කඩගත් අතර එහිදී විරිතබීමේ සිද්ධියක්ද වාර්තා වුණා. අදාළ විරිතබීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත්තේ පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියාවන හර්මන් ගුණරත්න මහතායි. අදාළ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට තවත් පුද්ගලයන් 25 දෙනෙකු අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙතරගෙන ආවා. ඒ දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් එෙහිදී හඳුනා ගැනීමේ පෙරටුවක් වෙතද ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත් අද දිනේ එම සැකකරුවන් හඳුනා ගැනීමට ප්‍රමාණවත් පිරිසක් ඉදිරිපත් වී සිටියේ නැහැ. ඒ හේතුවෙන් අදාළ හඳුනා ගැනීමේ පෙරටුව ලබන සඳා දක්වා කල් තැබුණා. එදිනට සැකකරුවන් හඳුනා ගැනීමට ප්‍රමාණවත් පිරිසක් ඉදිරිපත් නොවුහොත් ඒ අවලංගු කරන බවයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අතර මාතර මහනගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, දකුණු පළාත් සභා මන්ත්‍රී ගයන් සංජීව, මාතර නාගරික මන්ත්‍රී නලින් අබේගුණවර්ධන සහ මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර යන අය ඇතුළත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 24 දෙනෙකු ලබන 14 වැනිදා දක්වා සහ එක් සැකකරුවෙකු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බඳනාගාරගත කිරීමට අද නියෝග කළා. අද අධිකරණයට ඉදිරිපත් කළ 25 දෙනාගෙන් 24 දෙනෙකුම මංගල සමරවීර මහතාගේ ආදරකරුවන් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් විරිතබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියාවන හර්මන් ගුණරත්න මහතා අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. හර්මන් ගුණරත්න මහතා ලබන 14 වැනිදා දින අනිවාර්යෙන්ම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. පසුගියදා ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ හර්මන් ගුණරත්න මහතා රක්ෂිත බඳනාගාරගතව මේ වන විට මාතර මහරුවහලේ ප්‍රතිකාර ලබනවා. ඔහු පරීක්ෂා කිරීමට ගිය මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හර්මන් ගුණරත්න මහතාද ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බඳනාගාරගත කරන ලෙසයි. අදාළ ගැටුම අතරතුරදී සිදු වූ වෙඩිතැබීමෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පුද්ගලයන් සිය දෙනෙකු තුවාල ලැබුවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගියදා මාතරදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් පවත්වන බවයි. පෙළපාලි වලට සහභාගී වූ පුද්ගලයන් විසින් පොලිසිය වෙත චෝදනා කීපයක් එල්ල කර තිබුණා. මේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ගාමිණී නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කණ්ඩායමක් පත් කර තිබෙනවා. සාමාන්‍යයෙන් පොලිසිය මේ වගේ පාර අවහිර කරමින් කරන ක්‍රියාවලට ආරක්ෂාව සපයන්නේ නැහැ. කිසිම කෙනෙකුට අයිතියක් නැහැ මාර්ග අවහිර කරමින් පෙළපාලි මේ ආකාරයට ගමන් කරන්න. එවැනි ආකාරයකට ගමන් කරන පෙරහැරකට ආරක්ෂාව සපයන්න පොලිසිය කිසිසේත් බැඳිලා නැහැ. මෙරට ජාතික පද්ධතියට 2018 වසරේදී මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් එක් කිරීමට නියමිත සාම්පූර් විදුලි බලාගාර ගිවිසුමට අද අත්සන් තැබුණා. ඒ ඉන්දීය ජාතික තාපබල සංස්ථාවේ සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජිතයින් අතරයි. අද පසරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද අත්සන් තැබුණු ගිවිසුමින් සීමා සහිත ත්‍රිකුණාමල බලශක්ති සමාගම පිහිටුවා ඇති අතර එහි හවුල්කාරීත්වය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සමසේ බෙදී යනවා. සාම්පූර් බලාගාරයේ මුළු ප්‍රාග්ධන වියදම වන අමෙරිකානු ඩොලර් මිලියන 512න් 70%ක් ලබා ගන්නේ විදේශ ණය මගින්. ඉතිරි 30% ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමසේ ආයෝජනය කරනවා. අද සිට වසරක කාලයක් ඇතුළත සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම ආරම්භ කළ යුතු අතර එහි නිපදවන විදුලිය 2018 වසරේදී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. ලබන නොවැම්බරයේ මෙරටදී පැවැත්වීම නියමිත පොදුරාජ මණ්ඩලය රාජනායක සමුළුවට තමන් සහභාගී නොවන බව කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් මහතා පවසනවා. මේ අතර දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංහ මහතා සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් තවමත් තීරණය කර නොමැති බවයි.
கனடா கிராமத்துவரை அனுக்குத் கல நிவேதினேக தெக்வினே புதுராஜ் மண்டலிய ராஜநாயக சமுல்வே சத்காரகத்வே ஸ்ரீலங்காவிட லபுனு பசு மெரட்ட பவத்தின மானவஹிமிகம் தத்வே வர்தினே கரகனீமக் கனடாவு பலாபுரத்துவன பவாய் நமுத் மேவசரே ஹிட்டுபு அகவினிசுருவரியட்டகினா தோஷாபியோகிய சா தேசபால நாயக்கின் மத்திய வேதின் ஹா சுருத்தர ஜனதாவட்ட இல்லவன பியகன் வீம் தவமத் பவத்தின பவ கனடா அக்ராமாத்துவரையா பவசனவா எமனிசா தமான் சமுலுவட்ட சாபாகி நொவி எவ்வினுவட்ட கனடா விதேசகாட்டு தொமாத்தியான்ஷே அந்தர் ஜாத்திக்கு மாணவ ஹிமிக்கம் பிலிபந்த லேகம் வரிய சாபாகி கரவன பவ கனடா அக்ராமாத்துவரையா சந்த ஹன்கலா கெசே வெதத் ஆஸ்திரேலியா அக்ராமாத்திய டோனி அபோட் மகதா பெவசுவே கனடா அக்ராமாத்துவரையாகி மெம தீரணைய தமான் அனுகமனிய நொக்கரண பவாய் எனு லபன நவம்பர் மாசேதி அனிவாரேன்மு சமுலுவட்ட சாபாகி வன பவ ஆஸ்திரேலியன் அக்ராமாத்துவரையா சந்த ஹன்கலா மேத்திர அது பெருவருவே திவினட பெமினி இந்திய விதேச கட்டித்துவ மாத்துவரையாது சமுலுவட்ட சிய அக்ராமாத்துவரையாகிய சாபாகித்துவே சம்பந்தேன் அதாஸ் பலக்கலா දෙරට අතර තිබෙන සම්බන්ධතා සැලකිල්ලට ගනිමින් ඒ වගේම ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ අවධානය ලබා දෙන සමහර කරුණුත් සැලකිල්ලට ගනිමින් ඔහුගේ අවසන් තීරණය ගනිවි. එය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කළ යුත්තක්. දිවයිනට ගිනිකොනදිග මුහුදු ප්‍රදේශයේ නද දහවල් භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ පෙරවරු 11:30ට පමණ වාර්තා වූ එම භූචලනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 4.5ක් ලෙස සටහන්ව තිබූ බවයි. කෙසේ වෙතත් මේ භූකම්පනයෙන් සිදු වූ අනතුරු පිළිබඳව වාර්තා වී නැහැ. දැන් රටවටා හිරු. රටවටා හිරු. නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා මුහුදු මාර්ගයෙන් යාමට සූදානම්ව සිටි 46 දෙනෙකු බේරුවල සමනල උද්‍යානය අසල රැඳී සිටියේදී පොලිසිය දාලුවේ මත් අරන් ගොඩ ගත්තා. මෙම පිරිස අතර දරුවන් 10 දෙනෙක් සහ කාන්තාවන් 7 දෙනෙකු වනවා. පානදුර හොරේතුඩුව මඩකිස්ස පාරේ නිවාස 20කට පමණ බලපෑ ඇති කෘමි උදුරක් සම්බන්ධයෙන් පානදුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නද පරීක්ෂණයක් ආරම්භ කළා. ප්‍රදේශවාසීන් සැකපල කරන්නේ මෙම කෘමීන් ඒ ආසන්න ඉඩමකට රැගෙන විද්දම වූ පස් විශේෂ හිරු ප්‍රවෘත්ති තුලින් දැන් ලොව වටා හිරු. පිටෝ සුලිකුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ ෆුජියන් සහ සේජියන් ප්‍රාන්තයන්හි විරල බඩ ප්‍රදේශවලටයි. සුලිකුණාටුව පැයට කිලෝමීටර් 150කට වැඩි වේගයකින් ගොඩබිමට කඩා වැදී ඇති බව කලගුණ බලධාරීන් පවසනවා. සුලිකුණාටුවත් සමග ඇතැම් ප්‍රදේශවල මුහුදු රළ මීටර 20ක් පමණ ඉහළ ගිය බව සඳහන්. ධීවර කටයුතු සඳහා මුහුදු ගියේ යාත්‍රා 60,000ක් පමණ කුණාටුවත් සමග නැවත කැඳවීමට බලධාරීන් පියවරගෙන තිබුණා. කලගුණාංශ නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීම් හේතුවෙන් පුද්ගලයන් 6,00,000ක් පමණ අදාළ ප්‍රදේශවලින් ඉවත් කිරීමටද බලධාරීන් පියවරගෙන තිබුණා. කුණාටුවේ බලපෑමත් සමග ඇතැම් ප්‍රදේශවල විදුලි බලය යන හිට ඇති අතර ගමනාගමන කටයුතු වලටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. සීජියාන් ප්‍රාන්තයේ සියලු අධිවේගී දුම්රිය ගමන්වාර අත්හිටුවා ඇති අතර ගුවන් ගමන්වාර 27ක්ද අත්හිටුවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉදිරිපැය කිහිපය තුළ ෆිටෝහි බලපෑමට ලක් වූ ප්‍රදේශවලට මිලිමීටර 200ක පමණ වර්ෂාපතනයක් ලැබෙනෙහි බවට එරට කාලගුණාංශ අනාවැකි පළ කරනවා. ඇතැම් ප්‍රදේශවල මේ වන විටත් ජල ගැලීම් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සතියේද චීනයට බලපෑ සුළු කුණාටුවකින් 25 දෙනෙකු මිය ගියා. දෙවන වරටත් චැම්පියන්ස් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් ශූරතාව දිනා ගන්නට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ නවදිලි නුවර ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ලකුණු 33කින් පරාජය කරමින් තරඟ කාසිය වාසිය දිනෝ රාජස්ථාන් නායකයා පන්දු යැවීම තෝරා ගත්තා. පළමු පන්දු වාර 10 තුළ රාජස්ථාන් පන්දු යවන්නන් මුම්බයි පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 60ක් පමණයි. ඩ්වෙන් ස්මිත් ලකුණු 44යි. කෙසේ වෙතත් අවසන් පන්දු වාර 10 තුළ දැඩි ආක්‍රමණශීලී පිති ආරම්භයක් දියත් කළ මුම්බයි පිතිකරුවන් සිය ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 202ක් දක්වා ඔසවා තිබුවා. ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 14කදී ලකුණු 37ක් ලබා ගත්තේ 4 පාර 4ක් සහ 6 පාර 2ක් සමගින්. නායක රෝහිත් ශර්මා පන්දු 14කදී ලකුණු 33ක් ලබා ගත්තා. පන්දු යෙවීමේදී ප්‍රවීන් තාම්බේ කඩුලු 2ක් බිඳහෙළුවා. පිළිතුරු ඉදම ක්‍රීඩා කළ රාජස්ථාන් ක්‍රීඩකින්ට පන්දු වාර 18යි පන්දු 5ක් තුළ සියල්ලන් දැවි රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 169ක් පමණයි. අවසන් තරගය සඳහා රාජස්ථාන් කණ්ඩායමට කැඳවුම් ලැබූ කුසල් ජනිත් පෙරේරා පන්දු 3ක් තුළ ලකුණු 8ක් ලබා සිටියදී අනවශ්‍ය කලබල හේතුවෙන් දුවද්දී දැවී යාමකට හසු වුණා. රාජස්ථානයට ජයග්‍රහණයේ බලාපොරොත්තු එක්කල අජින්ක්‍ය රහනේ සහ සංජු සැම්සන් පන්දු 67ක් තුළ දෙවන කඩුල්ල සඳහා එක්කල ලකුණු සංඛ්‍යාව 109ක්. සංජු සැම්සන් පන්දු 33කදී ලකුණු 60ක් ලබා ගත්තා. ඔහුගේ නිම 4 පාර 4කින් සහ 6 පාර 4කින් වර්ණවත් වුණා. අජින්ක්‍ය රහනේ පන්දු 47කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 65ක්.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දැවියාමෙන් අනතුරුව රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ වැටුණා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු හර්බජන් සිං කඩුලු හතරක් ගවා ගත්තේ 17 වන පන්දු වාරය තුල බිඳහෙළු කඩුලු තුනක් දැස සමගින් කරන් පොලාඩ් කඩුලු තුනක් ගවා ගත්තා. මෙම තරඟයේ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයන් දෙදෙනෙක් වන රාහුල් ද්‍රවිඩ්ගේ සහ සචින් තෙන්ඩුල්කාගේ අවසන් පන්දු වාර 20 ක්‍රිකට් තරඟය වීමත් විශේෂත්වයක්. හර්බජන් සිං තරඟේ වීරයලිසින් සම්මාන දිනා ගත්තා. තරඟාවලියේ වීරයලිසින් සම්මාන දිනා ගත්තේ මුම්බයි කණ්ඩායමේ ඩ්වෙන් ස්මිත්. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මීට පෙර 2011 අවසරයේදී චැම්පියන්ස් ලීග් පන්දු වාර 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගෙන තිබෙනවා. Hiru Sports Corner. ඉරි අතුරුළු සුසමග තවත් තෑගි පිට තෑගි. Candace Fantine. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මින්නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අයෝන්.